समन्ता चक्रवालेषु गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघमुक्तदं धम्मसवन कालो अयं बधन्ता धम्मसवन कालो अयं बधन्ता धम्मसवन कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् सदा वंदनीय पूजनीय श्रीमत् महा संगरत्नें अवसराये सदहते धर्मश्रवणाभिलाषे पिंवत्ने मे पिंवत् हेमदेनाम मे विलावे सूदानं वेन्ने ये सत महा सतिपट्टान सूत्र देशनाव असुरें सिदु करनु लबने ඒ සතිපට්ඨානයේ පිළිබඳව පැහැදිලි කරන ධර්මානුශාසනාවටයි. අපි මීට කලින් සිද්ධ කළ වැඩසටහන්වලදී මේ පිළිබඳව දීර්ඝව සිහිපත් කරලා දුන්නා, පැහැදිලි කරලා දුන්නා. ඒ අවස්ථාවන්වලදී ඒ කමඨහණින් සංධානට අපි පැහැදිලි කරලා දුන්නා ඒ තුල අන්තර්ගත වෙන දහම් පරියාය කුමක්ද කියලා. ඒ තුල සතිපට්ඨානය කියන්නේ මොකක්ද? සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම සතිපට්ඨාන මාර්ගය කියලා කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කළා. ඊට පස්සේ සමත කමඨහන කොයි විදිහටද විදර්ශනාව කොයි විදිහටද කියලා පැහැදිලි කරමින් අපි වැඩසටහන් ගණනාවක් සිදු කරගෙන ආවා. ඒ තුල අවසාන වශයෙන් අපි සිද්ධ කරන්නට යෙදුනේ පැහැදිලි කරලා දෙන්නට යෙදුනේ මේ දත්තින් සාකාරය එහෙම නැතිනම් පටික්කුල මානසිකාරයේ පිළිබඳව මේ ශරීරයේ කුණප කොටස් 32කින් යුක්ත වූ මේ ශරීරයේ ස්වභාවය මේ කුණප ධර්මයන් වල ස්වභාවය කොයි වගේද කියන එක පිළිබඳව හොඳට නිමිති අරගෙන ඒ යථා ස්වභාවය පැහැදිලි කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අප ධර්ම විග්‍රහයක් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ පිළිබඳව මම හිතනවා මේ හැමදෙනාටම මනාව වැටහීමක් තිබෙනවා කියලා. ඉතින් අද දවසට නියමිත දහම් පරයය වෙන්නේ දහම් කමඨහන එහෙම නැතිනම් කායානුපස්සනාවේ ඊළඟ කමඨහන වෙන්නේ ධාතු මනසිකාරයේ පිළිබඳ වූ කමඨහනයි. පුණිච පරම් භික්කවේ කියලා බුදුරජාණන් වහන්සේ නැවතත් මහණෙනි අනිකක් කියමි. එහෙම නැතිනම් තවත් අනිත් ධර්මතාවයක් පෙන්නනවා කියලා මෙන්න මේ ධාතු මනසිකාරයේ පිළිබඳව දේශනා කරනවා. එතනදී අපි මේ ධාතු මනසිකාරයේ පිළිබඳව හොඳ දැනුමක් ලබාගෙන තිබිය යුතු වෙනවා. ඒ පිළිබඳව භාවනා කිරීමට පෙර ආතුව ධාතු මනසිකාරයේදී ප්‍රධාන වශයෙන් මේ ශරීරයේ මුල් කරගෙන ආකාර හතරකට විග්‍රහ කරගනු ලබනවා. මේ ශරීරයේ කොටස් ටික ඇතුළත් වෙන මේ ශරීරයේ ක්‍රියාකාරකම් මේ ශරීරයේ කියලා යම්තාක් අපි නම් කරනවා නම් මේ කය පිළිබඳව යම්තාක් අපි නම් කරනවා නම් ඒ තුළ අන්තර්ගත වෙන සියලුම කරුණු ටික කැටි කරනවා ගොනු කරනවා මේ ධර්තු මනසිකාරයේ තුල සතර මහා ධාතුවට. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබට සතර මහා ධාතුව කියලා කියන්නේ මේ වචනය අලුත් වචනයක් නෙමෙයි. ඔබ අද පළවෙනියට මහාන වචනයක් විදිහට මේ වචනේ අලුත්ම නැවුම් වචනයක් විදිහට මං හිතන්නේ නැහැ ඔබ කාටවත් මේ වචනේ අලුත් වචනයක් කියලා. නමුත් අපි මේ සතර මහා ධාතුව කියලා කිව්වහම අපි කෙනා කෙනා දන්නා වූ තරම තියෙනවා මට්ටමක් තිබෙනවා මේ සතර මහා ධාතුව පිළිබඳව. ඒ නිසා මම
අපි කාගෙත් අවබෝධය පිණිස දන්න කෙනාගේ වඩා දැන ගැනීම පිණිසත් නොදන්න කෙනෙකුගේ දැන ගැනීම පිණිසත් මේ සතර මහා ධාතුව කියලා කියන්නේ කොයි වගේ ස්වභාවයෙන් යුක්තයිද කියන එක පිළිබඳව ඔබට කෙටි පැහැදිලි කිරීමක් පළමුවෙන් සිද්ධ කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. සතර මහා ධාතුව කියලා කිව්වහම පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා ධර්මතා හතරක් පිළිබඳව කතා කරනවා. මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුව හැම වෙලාවෙම ඕනවුන්ට උපකාර කරමි. එකටම පවතින ධර්මතා ටිකක් මේ සතර මහා ධාතුව කියලා කියන්නේ. පඨවි ධාතුව වෙනම හැසිරෙනවා, ආපෝ ධාතුව වෙනම හැසිරෙනවා, තේජෝ වායෝ ධාතු වෙන වෙනම හැසිරෙනවා කියලා පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැහැ. යම් ආකාරයක රූපයක් අපි පෙන්නනවා නම්, පැහැදිලි කරනවා නම්, පනවනවා නම් මේ පනවනු ලබන රූපයේ ඒ රූප කලාපයක් කලාපයක් පාසා එහෙම නැතිනම් පුංචි අංශුවක් අංශුවක් පාසා මේ සතර මහා ධාතුව ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා සතර මහා ධාතුවේ පඨවිය වෙනමත්, ආපෝ වෙනමත්, තේජෝ වෙනමත්, වායෝ වෙනමත් කියලා මේ සතර මහා ධාතුව වෙන වෙනම වෙන වෙනම පවතිනවා නෙමෙයි. එහෙමනම් අපි මෙතනදී විශේෂයෙන්ම දැනගත යුතු වෙන කාරණේ තමයි මේ සතර මහා ධාතුවේ සංකලනයක්, එකතුවක්, සුසංයෝගයක් තිබෙනවා. මේ සතර මහා ධාතුව එකට එකතු වෙලා තියෙන මේ සබදී අවහනතින සංකලනයේ තුල වැඩියෙන් ප්‍රකට වෙන, වැඩිපුර ඉස්මතු වෙන මේ සතර මහා ධාතුවේ එක ධර්මතාවයක් වැඩිපුර ඉස්මතු වෙනවා නම් අන්නේ ඉස්මතු වෙන, එහෙම නැතිනම් ප්‍රකට වෙන ඒ ධාතුවේ නමින්, එහෙම නැතිනම් ඒ ධාතුවේ ස්වභාවයේ නමින් ඒ රූපය නම් කරනවා. ඒ විදිහටයි අපි මේ රූපය වෙන් කරන්න සතර මහා ධාතු වශයෙන් බලනවා කියලා අපිට වෙන් කරගන්නට පුළුවන්කම තියෙනවා. මොකද පුංචිම රූප කලාපයක පවතින මේ සතර මහා ධාතු, එහෙම නැතිනම් සුද්ධාෂ්ටක මට්ටමේ පවතින පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ සුද්ධාෂ්ටක මට්ටම සාමාන්‍යයෙන් අපේ නුවණකින් හඳුනා ගන්නවා විනා දකින්න පුළුවන්කමක් තිබෙන සිද්ධියක් නෙමෙයි. ඒ නිසා අපිට මූලපරියාය වගේ සූත්‍ර දේශනාවලදී මේ සතර මහා ධාතුව පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක්, එහෙම නැතිනම් ගැඹුරු අර්ථයක් ඉදිරිපත් කරනවා. පඨවි කියලා කියන්නේ ස්වභාව ලක්ෂණයක්, ඒ තද ස්වභාව ලක්ෂණයෙන් යුක්තයි. යම් තැනක තද ගතියක් තියෙනවා නම් ඒ තද ගතියට කියලා කියනවා පඨවි කියලා. ඊළඟට ආපෝ කියලා කියන්නේ වැగిරෙන ස්වභාව ගතියෙන් යුතු පරිසරයට. වැగిරෙන ගතියට තමයි ආපෝ කියලා කියන්නේ. තේජෝ කියලා කියන්නේ උෂ්ණත්, එහෙම නැතිනම් උෂ්ණ, එහෙම නැතිනම් සීත උෂ්ණ ආදී මේ වෙනසට, එහෙම නැතිනම් මේ ගතියට තමයි තේජෝ කියලා කියන්නේ. වායෝ කියලා කියන්නේ හමන, විසුරුවන ස්වභාව ලක්ෂණයෙන් යුතු ගතියටයි. මේ විදිහට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුව තද ගතියෙන් යුක්ත වූ, වැగిරෙන ගතියෙන් යුක්ත වූ, එවැගේම සීත උෂ්ණාදී මේ වෙනස් වීම වලින් යුක්ත වූ, එවැගේම හමන, විසුරුවන ස්වභාවයෙන් යුක්ත වූ ලක්ෂණ හතරකින් ගැබ්වෙච්ච ධර්මතාවයක් තමයි මේ සතර මහා ධාතුව කියලා කියන්නේ. එතකොට මේ සතර මහා ධාතුව පිළිබඳව පඨවි ධාතුව ගත්තහම පඨවි ධාතුව නැවත ඒ ලක්ෂණය අනුව, එහෙම නැත්නම් ඒ ස්වභාවය අනුව නැවත ආකාර හතරකට වර්ගීකරණය කරනවා. ආපෝ ධාතුවත් ඒ විදිහටමයි.
තේජෝ ධාතුවත් ඒ විදිහටම වායෝ ධාතුවත් ඒ විදිහටම කියලා මේ සතර මහා ධාතුවම ස්වභාවයේ හැටියට මේ විවිධ ආකාරයේ ගති ලක්ෂණයන් නිරූපණය කරනකොට ඒ ස්වභාවයේ අනුව නැවත ආකාර හතරකින් ඉදිරිපත් කරලා පෙන්වනවා ලක්කන පටවිය සසම්බාර පටවිය සම්මුති පටවිය ආරම්මන පටවිය කියලා පටවිය ආකාර හතරකට අර්ථකථනය කරන ලක්කන සම්මුති සසම්බාර ආරම්මන පටවිය වගේම ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවම ලක්කන සම්මුති සසම්බාර ආරම්මන කියන මේ ධර්මතා මේ ස්වභාවයන් හතරකට විස්තර කරනවා. එතනදී සම්මුති කියලා ගත්තහම අද වර්තමානයේ බොහෝ දුරට අපි කතා කරන්නේ මෙන්න මේ සම්මුති පටවිය ආපෝ තේජෝ වායෝ පිළිබඳව. එතනදී සම්මුති කියලා ගත්තේ අපි කවුරුත් සම්මත කරලා තියෙනවා මේ ලෝකයේ ගත්තහම මේ ලෝකයේ තිබෙන තද ස්වභාවයෙන් යුක්ත වූ විශාලම දේ තමයි මේ පොළව කියලා කියන්නේ. එහෙම නැතිනම් පස් ටික, එහෙම නැතිනම් මේ මහ පොළව. පටවි කියලා කිව්වහම පොළව කියලා අර්ථයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සතර මහ ධාතුවේ පටවි ධාතුව නියෝජනය කරන, එහෙම නැතිනම් පටවි ධාතුව ප්‍රකට වුණ විශාලම සම්මුතිය. ඒ නිසා මහ පොළව, එහෙම නැතිනම් පටවි පොළව කියලා සම්මත ස්වභාවයෙන් අපි ඉදිරිපත් කරන පටවි ධාතුව පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට ආපෝ ධාතුවේ තියෙන සම්මුති ආපෝ ධාතුව තමයි මේ මේ ලෝකයේ තිබෙන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත වුණ විශාලම ප්‍රමාණයක් එකට එකතු වෙලා තියෙන විශාලම දේ තමයි ද්‍රව්‍ය තමයි වතුර කියලා කියන්නේ. ජලය කියලා කියන්නේ. එමනම් සම්මුති ආපෝ හැටියට තියෙන්නේ ජලය. ඊළඟට සම්මුති තේජෝ හැටියට තියෙනවා මේකට උත්තර දෙකක් සපේනවා. ඒ තේජෝ කියන තැන පැහැදිලි කරනවා ගින්දර හැටියටත්, එහෙම නැතිනම් ඉර හැටියටත්, එහෙම නැතිනම් ඉර එළිය, ඒ කියන්නේ ඉර එළියෙන් එන රස්ණය. මෙන්න මේ රස්ණ ගතිය, විශාලම රස්ණ ගතියට මේ දෙකම එකතු කරලා මේ දෙකම කතා කරනවා. ගින්දර විශේෂයෙන්ම ගින්දර කතා කරනවා මේ පොළව සම්බන්ධ කරගත්තහම. මේ උෂ්ණේ හිම නැතිනම් තේජෝ බව සම්මුති වශයෙන් අපිට තියෙන ස්වභාවය තමයි මේ ගින්දර කියලා කියන්නේ. ඊළඟට වායෝ කියන තැනදී සම්මුති වායෝ හැටියට විස්තර කරනවා හමන විසිරුවන ස්වභාව ලක්ෂණයේ විශාල වශයෙන් ගැබ්බෙලා තියෙන්නේ අපි වචනයෙන් කියනවා හුලඟ කියලා. ඒ නිසා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මතා ටිකට සිංහලෙන් අපි හැම නැතිනම් සම්මුති වශයෙන් අපි කතා කරනවා පස් දිය ගිනි සුලං කියලා. පස් දිය ගිනි සුලං කියලා කතා කරනවා. හැබැයි මේ කතා කළේ පස් දිය ගිනි සුලං කියලා පෙන්වන්නේ සතර මහා ධාතුවේ සම්මත කරපු සතර මහා ධාතුවයි. ඊළඟට ලක්කන ලක්කන ගත්තාම, ඒ කියන්නේ ලක්කන පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මතාව ටික ගත්තාම ලක්කන කියලා කියන්නේ ලක්ෂණයක ස්වභාව ලක්ෂණේ. අපි කියන්නේ තද ගතියෙන් යුක්ත දේවල්. ඒ කියන්නේ යම් දෙයක් තියෙනවා ඒක තද ගතියෙන් යුක්තයි. ඒ තද ගතියෙන් යුක්තයි නම් අපි ඒකට කියනවා පටවි කියලා. යම් දෙයක් තියෙන එක වැగిරෙන ගතියෙන් යුක්තයි. ඒක ලක්ෂණයක් විදිහට වැగిරෙනවා. වැగిරෙන ස්වභාව ලක්ෂණයෙන් යුක්තයි. ඒක ආපෝ කියලා. යම් දෙයක් තියෙන එක ස්වභාව ලක්ෂණයෙන් සීත උෂ්ණාදී දැන ගැනීමට පුළුවන්. ඒ සීත උෂ්ණාදී වෙනස අපිට අඳුන ගන්න පුළුවන් දේවල් තියෙනවා. එතන තේජෝ කියන තැන භාවිතා කරනවා. විසිරුවන හමන ස්වභාව ලක්ෂණයෙන් යුතු ධර්මයෝ තියෙනවා. යම් දේවල් තියෙනවා නම් ඒ ලක්ෂණයක් විදිහට ඉදිරිපත් වෙනවා නම් ඒව අපි පැහැදිලි කරගන්නවා වායෝ කියලා. මේ ලක්ෂණ ස්වභාව ලක්ෂණ යනුව පටවි ආපෝ තේජෝ වායෝ කියලා මේ සතර මහා ධාතුව නම් කරනවා. ඊළඟට තිබෙනවා ලක්කන පටවි ආපෝ තේජෝ වායෝ කියලා කතා කරපු මේ හතරටම ඒ වගේම කතා කරන්නට තිබෙනවා
සසම්බාර පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. සසම්බාර කියලා කියන්නේ මහා සම්භාරයක් එහෙම නැතිනම් ප්‍රමාණයක් එකට එක රාශිය වුණාම, ඒ කියන්නේ ගොඩක් එකට එකතු කරලා ගත්තාම ඒක තද ස්වභාවේ නම්, ඒක වැగిරෙන ස්වභාවේ නම්, එහෙම නැතිනම් ඒක සීතුෂ්ණ ආදී ස්වභාවයෙන් යුක්තයි නම්, එහෙම නැතිනම් හමන විසිරුවන ස්වභාවයෙන් යුක්තයි නම් අන්න අර සම්භාරයක් එකට එකතු කරලා ගත්තාම ප්‍රමාණාත්මකව යම් ප්‍රමාණයක් එකට එකතු කරලා ගත්තාම ඒ තුල පඨවි ආපෝ තේජෝ වායෝ ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට තියෙනවා ආරම්මන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ආරම්මන වශයෙන් එහෙම නැතිනම් අරමුණු වශයෙන් අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ අරමුණට අපි ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ තිබෙනවා. එතනදී විශේෂයෙන්ම අර්ථය පැහැදිලි කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව මුල් කරගෙන කසින භාවනා හතරක් පනවනවා. දස කසිනයන් අතරින් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කසින හතරක් විස්තර කරනවා. එතනදී පඨවි කසිනයේදී පඨවි මණ්ඩලයේ නැතිනම් කසින මණ්ඩලයක් සකස් කරලා ඒ පඨවිය අරමුණු කරලා තමයි හිතේ ඒ පඨවිය පිළිබඳ පටිභා නිමිත්තක් එහෙම නැත්නම් උග්ඝා නිමිත්තක් එක්ක මේ විදිහට මනසේ එක අරමුණු කරලා තමයි හිතේ ඒ නිමිත්ත හදාගන්නේ. එතකොට මේ හිතේ හදාගත්ත නිමිත්ත පඨවි නිමිත්තක්. එමනම් මේ පඨවි නිමිත්ත හදාගන්නට පුළුවන් උනේ ආරම්මණයේදී පඨවි අරමුණු කරපු නිසායි. ඒ නිසා එතනදී මේ නිමිත්ත හදා ගැනීම පිණිස අරමුණු කරපු පඨවිය ආරම්මන පඨවිය කියලා නම් කරනවා. ආපෝවලත් තේජෝවලත් වායෝවලත් මේ විදිහමයි අරමුණ එහෙම නැතිනම් ඒ නිමිත්ත සාදා ගැනීම පිණිස හිත අරමුණු කරපුවේ ආරම්මණය තුල තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ අරමුණට ගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ තුල ආරම්මන පඨවි ආපෝ තේජෝ වායෝ කියන නමින් නම් කරනවා. මේ විදිහට සම්මුති ලක්කන සසම්බාර ආරම්මන කියන තැනින් මේ විදිහට සතර මහා ධාතුව වර්ගීකරණය වෙනවා. නමුත් මම මේ ටික අතිරේක වශයෙන් මතක් කළේ සතර මහා ධාතුව කියලා කිව්ව ගමන් ද්‍රව්‍ය කාරණාවක් දකින්නට එපා. ඒ කියන්නේ ද්‍රව්‍යයක් දෙයක් දකින්නට එපා. සතර මහා ධාතුව කියලා කියන්නේ ඒ ස්වභාව ලක්ෂණය. එහෙම නැත්නම් සතර මහා ධාතුවේ ස්වභාවය මේ හතර දෙනාම එකට එකතු වෙලා පවතිනවා. මේ හතර දෙනාගෙන් කෙනෙක් ඉස්මතු වෙනවා. මේ හතර දෙනා විවිධ විදිහේ ගති ලක්ෂණ වලින් යුක්තයි. ඒ ගති ලක්ෂණ හතරේ ගත්තහම එක ගති ලක්ෂණයක් ප්‍රකට වෙනකොට ඒ ගති ලක්ෂණය අපි අනුගන්න මේ පඨවිය කියලා නම් කරනවා. සම්මුති වශයෙන් අපි නම් කරලා තියෙන්නේ එහෙමයි. මහා කළුගලක වුණත් පඨවියේ තදින්ම දැනෙන බව, එහෙම නැතිනම් තද්ද ගතියේ තදින්ම තිබුණත් ඒ මහා කළුගලක වුණත්, එහෙම නැතිනම් යකඩයක වුණත් ආපෝ ගුණයෙන් තේජෝ ගුණයෙන් වායෝ ගුණයෙන් යුක්තයි. නමුත් ඒ සියල්ල අප්‍රකටයි. ප්‍රකට වෙලා තියෙන්නේ තද ගතිය විතරයි. නමුත් තද ගතිය ප්‍රකට වුණාට එතන පඨවි ධාතුව ණුව ගිහිල්ලා තියෙනවා කියලා නම් කළාට එතන සතර මහා ධාතුවම යුක්තයි කියන එක අපි නුවණින් දැනගෙන තිබිය යුතු වෙනවා. ඉතින් මම මේ අතිරේකව මේ ටික මතක් කළේ අපිට ඉදිරියේදී කමඨහන ගැන පැහැදිලි කරනකොට ගැටලුවක් ඇති නොවීම පිණිස. ඉතින් අපි මේ වෙලාවේදී මේ සතර මහා ධාතු අනුව ධාතු මනසිකාරයෙන් කොහොමද භාවනාවට යොමු වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරන්නට අප පහුගිය වැඩසටහනේදී ඔබට ඉදිරිපත් කරපු ඒ රූපරාමු සහිත වීඩියෝවත් මේකටම උපකාර කරගන්න. මොකද එතනදී කොටස් කුණප 32 පිළිබඳව අපි ඉදිරිපත් කළා. මෙතනදිත් මේ බෙදන ධර්මතාවයන් වලට විශේෂයෙන්ම පඨවි ධාතුවට, ඒ කියන්නේ පඨවි ධාතුව කියනකොට ඔබ මෙතනදී අර්ථය පැහැදිලිවම ගන්නට ඕනේ පඨවිය අනුව ගිය. එහෙම නැතිනම් තද ගති ලක්ෂණය අනුව ගිය, තද ස්වභාවය අනුව ගිය. නමුත් අනිත් ධාතු තුනත් මේකේ තුල අන්තර්ගත වෙනවා. නමුත් මෙතනදී ප්‍රකට වෙලා තියෙන්නේ පඨවිය. පඨවි ධාතුව අනුව ගිය පඨවි ධාතුව ප්‍රකට වුණ ශරීරයේ මේ කුණප කොටස් 32න් කොටස් 20ක් ඇතුළත් වෙනවා. කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික, සම මස් නහර කියලා මේ පිළිවෙලට කතා කරන මේ
මුල් කොටස් ටික මේ මොළයේ කියන තැන දක්වාම එන මේ කොට කුණුප කොටස් ටිකේ කොටස් 20ක් අයිති වෙනවා පටවි ධාතු අනුව කියපු ධර්මය හැටියට. ඊළඟට පිත සෙම සැරව සොටු මල මුත්‍රා ආදී මේ විදිහට මේ වුරුණු තෙල් ආදී මේ මේදය කඳුළු දහඩිය ආදී මේ විදිහේ කොටස් 12ක් අයිති වෙනවා ආපෝ ධාතු අනුව ගිය ධර්මය හැටියට. අර මුල් කොටස් ටික පටවි ධාතු අනුව ගිය ධර්මය හැටියටත් ඊළඟට පිත සෙම සරව වගේ අර දියරමේ ස්වභාවයෙන් වැගිරෙන ස්වභාවයෙන් යුතු කුණුපයන් ටික ආපෝ ධාතු අනුව ගිය ධර්මය හැටියට වෙන් කර ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කුණුප කොටස් 32 පටවි ධාතුව සහ ආපෝ ධාතුව වශයෙන් වෙන් කරලා තිබෙනවා. නමුත් මේ ශරීරයේ තවත් තේජෝ ධාතුව සහ වායෝ ධාතුව නම් කරන්නට සිද්ධ වෙනවා. එතනදී තේජෝ ධාතුව කියලා කියන්නේ එහෙම නැතිනම් සීත උෂ්ණ ගති ස්වභාවය. මේක අපිට ශරීරය තුල හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ශරීරයේ යම් උෂ්ණත්වයක් එහෙම නැතිනම් යම් රස්නයක් තිබෙනවා. ශරීරයේ මේ පවතින මේ රස්න ස්වභාවය ක්‍රියාත්මක වෙන විදිහ අනුව පවතින ස්වභාවය අනුව ආකාර කීපයකට වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. එයින් මේ ශරීරයේ යම් තැනක තැවෙන ගතියක් එහෙම නැතිනම් තැවෙන කියලා කියන්නේ පිච්චෙන ස්වභාවයෙන් යුක්ත වූ ගතියක් ඉදිරිපත් වෙනවා නම් ඒ කියන්නේ තැවෙන ගතියකට අනේ තැවෙන ගතියත් මේ කයය තුල අන්තර්ගත වෙනෝ ඒ තැවෙන ස්වභාවය ඒ අවස්ථාවේ සතර මහා ධාතුවේ තේජෝ ධාතුව තමයි ප්‍රධාන වෙලා ප්‍රකට වෙලා තියෙන්නේ. ඊළඟට මේ ශරීරයේ නිරන්තරයෙන් දිරණ ස්වභාවයටපත් වෙනවා. ඒ කියන්නේ දිරාගෙන යන කෙස් ටික දිරලා යනවා, ලොම් ටික දිරලා යනවා, නිය ටික, දත් ටික ආදී මේ සමේ සියලුම එහෙම නැතිනම් මේ කයේ සියලුම කොටස් ටික දිරණ ස්වභාවයකටපත් වෙනවා. මෙන්න මේ දිරණ ස්වභාවය සිද්ධ වෙන්නේ මෙන්න මේ තේජෝ ස්වභාවය මුල් කරගෙන. ඒ දිරණ ස්වභාවය තුළ අන්තර්ගත වෙලා තියෙනවා මේ තේජෝ තේජෝ බව ගති ලක්ෂණය ප්‍රකට වෙලා. ඊළඟට තියෙනවා මේ අපේ කුස තුලට වැටෙන ආහාරය හොඳට දිරවීම පිණිස අවශ්‍යයි උණුසුම. ඒ කියන්නේ මේ කුස තුල ආහාර ටික හොඳට දිරවා ගැනීම පිණිස එහෙම නැතිනම් පැසවා ගැනීම පිණිස එහෙම නැතිනම් මෝරන්න එහෙම නැතිනම් ඒ අර ඒ ගත්ත ආහාරය දිරව ගැනීම පිණිස අපේ කයට මේ ශරීරයට ඒ ආහාරයේ තියෙන පෝෂණය එහෙම නැතිනම් ඕජාව උරා ගැනීම පිණිස මේ ආහාරය හොඳට දිරවන්නට ඕන. ඒ දිරවීම සඳහා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මෙන්න මේ කියන තේජෝ ධාතුව. ඒ විදිහට ගත්තාම මේ කයවේ තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට වායෝ ධාතුව විදිහට ගත්තාම මේ කය තුළ වායෝ ධාතුව ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපි පැහැදිලි කරගමු. එතනදී උද්දංගම වාතය අපි කියමුකෝ උද්දංගම කියලා කියන්නේ මේ උඩ අතට එන වාතය. සමහර වෙලාවට අපි වමනේ දාන්න වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අර සමහරලාට උගුරට එන ස්වභාවයේ සමහරලාට උගුරට වාතයේම එන ස්වභාවයේ සමහරලාට අද වර්තමානයේ ගැස්ට්‍රයිටිස් ආදී රෝගයක් නිසා සමහරලාට ඒක නිතර නිතර තමන්ට දැනෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගුඩුස් යනවා කියලා. මේ උගුරට එන වාත ධාරාවක්. ඒ උඩ අතට එන වාත ධාරාවක් තියෙනවා. ඒකට කියනවා උද්දංගම වාතය කියලා. ඒ වගේම මේ බඩවැල දිගේ පහළට යන වාත ධාරාවක් තියෙනවා ශරීරයෙන් පහළ පැත්තට යන. ඒකට කියනවා අධෝගම වාතය කියලා. උද්දංගම වාතේ අදෝගම වාතේ මේ වාතේ කියන තැනකින් එහෙම නැතිනම් මේ පෙරලන එහෙම නැතිනම් හමන විසුරුවන ස්වභාවය තමයි මේකේ ලක්ෂණය. ඒ කියන්නේ විසුරුවන ස්වභාවය එහෙම නැතිනම් හමන ස්වභාවය මේ තුල අන්තර්ගතයි. ඊළඟට තියෙන කුච්චිස වාතය. කුච්චිස වාතය කියලා කියන්නේ මේ උදරය එහෙම නැතිනම් අපේ ආමාශය ගත්තාම කුස ගත්තාම මේ කුස තුලත් වාතය නිර්මාණය වීමක් වෙනවා. ඒ කියන්නේ වාතයක් තිබෙනවා. ආහාර පෙරලන්න එහෙට මෙහෙට අඹරන්න හොඳට
ආහාර ටික කලවම් කරන්න මේ කුසට වැටිච්ච ආහාර ටික දිරවීම පිණිස මේ කුසේ ආහාර එහෙට මෙහෙට පෙරලලා කලවම් කරලා ඒ ඇතුලේ ඒ කියන කටයුතු ටික සකස් කරන්න පුළුවන්කම ලැබුණේ මේ කුච්චිස වාතයේ කුස තුල තියෙන වාතයේ. ඊළඟට තියෙන කොට්ටස වාතයේ කියලා. එතනදී කොට්ටසේ කියලා කියන්නේ අපි මේ ශරීරයේ එක එක කොටස් එක එක අපි කියමුකෝ වකුගඩු හදවත අක්මාව කියන මේවා එකකට එකක් ඇලිලා පවතින්නේ නැහැ. මේවා එකකට එකක් වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ශරීරයේ මේ ඇතුලේ එක එක කොටස් වෙන් වෙලා අවකාශයක් ඇසුරු කරගෙන තියෙනවා. මේ තියෙන අවකාශය මේ වායු ධාතුව එහෙම නැතිනම් මේ වායු ධාතුවෙන් සකස් වෙලා පිරීලා තියෙනවා. එනිසේ කොටස වාතය එහෙම නැතිනම් මේ කොටස් ටික වෙන් වශයෙන් වෙන් වුණාම ඒ අතර තියෙන අවකාශයේ පිරීලා තියෙනවා. මේ වායු ධාතුව ප්‍රකට වෙච්ච සතර මහා ධාතුවේ වායු ධාතුව ප්‍රකට වුණ අවස්ථාවකි. එතකොට එතන කොටස වාතය කියලා පෙන්නනවා. ඊළඟට කතා කරනවා අංගමංගානුසාරී වාතය. අංගමංගානුසාරී වාතය කියලා කියන්නේ මේ අපේ ශරීරයේ යම් ක්‍රියාකාරකමක් තියෙනවා. මේ අංගයන් එහෙට මෙහෙට හොල්ලන්න, ඒ කියන්නේ අතපය දිගාරින්න, හකුලවන්න, ඔළුව උස්සන්න, පාත් කරන්න, හැරිලා බලන්න, ඇස් අරින්න, කට අරින්න, කට පියා ගන්න ආදී මේ විදිහට කයේ යම්තා ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා නම් මේ කය තුල යම්තා ක්‍රියාත්මක වෙන මේ සියලුම ක්‍රියාකාරකම් ටිකේදී ඒ ක්‍රියාත්මක කරවීම පිණිස මෙන්න මේ වායෝ ධාතුව ප්‍රධාන කාර්යයක් සිදු කරනවා. ඒ වායෝ ධාතුව මේ කයේ ක්‍රියාකාරකම් ටිකට යොමු වෙලා සිද්ධියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වාතය හඳුන්වන්නේ වායෝ ධාතුව, එහෙම නැත්නම් ඒ වායව හඳුන්වනවා අංගමංගානුසාරී වාතය කියලා. ඒ වගේම තවත් එක අවස්ථාවක් තිබෙනවා. අපි මේ ආස්වාස ප්‍රස්වාස කරන ස්වභාවය. ආස්වාස ප්‍රස්වාස එහෙම නැත්නම් හුස්ම ගන්න, හුස්ම හෙලන මේ අවස්ථාවේදීත් මේ වායු ධාතුව තමයි ප්‍රකට වෙලා මේ හුස්ම ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ආපෝ ධාතුව ප්‍රකට වෙච්ච තැනක අපිට හුස්ම ගන්න පුළුවන් හැකියාව ලැබිලා නැහැ අපේ ස්වභාවයන්. ඒ කියන්නේ වතුරක් ඇතුලේ ඉඳගෙන අපිට හුස්ම ගන්න පුළුවන් හැකියාව නැහැ. ඒ කියන්නේ අපේ එහෙම නිර්මාණය වෙලා නැහැ. අපිට නිර්මාණය වෙලා තියෙන්නේ ආස්වාස ප්‍රස්වාසය කරන්න පුළුවන්, එහෙම නැතිනම් හුස්ම ගන්න පුළුවන්කම තියෙන්නේ වායෝ ධාතුව ප්‍රකට වුණ අවස්ථාවේ තියෙන ඒ වායෝ ධාතුව තමයි අපි භාවිතා කරන්නේ. ඒ නිසා මේ විදිහට ධාතු මනසිකාරයේදී මෙන්න මේ කිව්ව අංග ටික ප්‍රධාන වශයෙන් අරගෙන අපි මේ කයේ ස්වභාවය සතර මහා ධාතු වශයෙන් හොඳට නිරීක්ෂණය කරනවා. ඒ කරන නිරීක්ෂණය තුළ තවදුරටත් සත්තු පුද්ගල ආත්ම වශයෙන් යම් ආකාරයකින් මේ කය මෙහෙම නැතිනම් මේ රූපය කෙරෙහි අපි දික්තියක් වින් බැසගෙන තිබුණා නම් මෙන්න මේ දික්තිය සෝදනය කිරීම පිණිස පිරිසුදු කරලා නිවැරදිව ඒ පිළිබඳව යථාර්ථය පෙන්වා දීම පිණිස මෙන්න මේ කමඨහනත් අපිට උපකාර කරගන්නට පුළුවන්කම තිබෙනවා. ධාතු මනසිකාරය තුළ මේ කයේ කුණුප කොටස් ටික පඨවි ධාතුවට සහ ආපෝ ධාතුවට වෙන් කළාම එහෙමනම් මෙතන තියෙන සතර මහා ධාතුවයි පඨවිය ප්‍රකට වෙලා මේ කොටස් ටිකේ මෙතන තියෙන සතර මහා ධාතුවයි ආපෝව ප්‍රකට වෙලා මෙතන මේ තියෙන්නේ කියලා මේ විදිහට මේ කුණුප කොටස් 32 පිළිබඳව පඨවි ආපෝ වශයෙන් ධාතු මනසිකාරයක නිරත වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් අපිට හිතෙන්න පුළුවන් මේ කේස් ගහ අසුබයක් වුණාට කලින් කරපු පටික්කුල මනසිකාරය තුළ දත්තිංසාකාර භාවනාවේදී අපිට හිතෙන්න පුළුවන් කේස් ගහ කියලා කිව්වට අසුබ වුණාට ඒක කෙනෙකුගේ කේස් ගහක්නේ. එහෙම නැතිනම් ලොම් ටික, නිය ටික, දත් ටික, සම්මස්නහර ටික කෙනෙකුගේ කියලා හිතෙන්න පුළුවන්. තවදුරටත් එහෙම හිතෙනවා නම් මෙන්න මෙතනදී ඒක තවදුරටත් ලෙහා දාන්න පුළුවන්කම තියෙනවා. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු සත්වයෙක්වත් පුද්ගලයෙක්වත් කෙනෙක්වත් නෙමෙයි. ද්‍රව්‍ය කාරණාවක්වත් නෙමෙයි. ඒ දරණ ස්වභාව ලක්ෂණයකින් යුක්තයි. ඒ ස්වභාව ලක්ෂණයෙන් තමයි මේ කෙස් ටික හැදිලා තියෙන්නේ. තද ස්වභාව ලක්ෂණයේ ප්‍රකට වෙන විදිහට
ධාතු එහෙම නැතිනම් රූප කලාප රාශියක් එකට එකට එකතු වෙලා සම්භාරයක් එකට එකතු වෙලා තියෙනවා තද ස්වභාව ලක්ෂණයේ ගෙන දෙන විදිහට. කෙස් කියලා කියන්නේ එහෙම හැදිච්ච එකක්. ලොම් කියලා කියන්නේ ඒ විදිහට හැදුණු එකක්. නියදත් සම්මස්නහර කියලා මේ විදිහට කුණපටික කොහොම ගත්තාම මේ පටවි ධාතු අනුගිය කුණපටික පටවි ධාතුව ප්‍රකට වෙලා තියෙනවා. ඒ සතර මහ ධාතුවේ පටවිය ප්‍රකට කරලා විදිහට නිර්මාණය වෙච්ච නිසා සකස් වෙච්ච නිසා. ඒ වගේම පිටසෙම සරවාදී මේ වැගිරෙන ස්වභාව ලක්ෂණයෙන් යුක්ත වූ ධර්මතාවයන් ටික ආපෝ ගති ලක්ෂණයේ ප්‍රකට වෙන විදිහට ආපෝ ස්වභාව ලක්ෂණයේ ඉදිරිපත් වෙන විදිහට සකස් වන රූප ස්වභාවය. මේ විදිහට පඨවි ධාතුව සහ ආපෝ ධාතුව පිළිබඳව හිම හොඳට නුවණින් විමසලා බලනවා. ඊට පස්සේ තේජෝ ධාතුව පිළිබඳවත් අපි මේ පැහැදිලි කරපු විදිහට දැවෙන, තැවෙන, දිරවන, දිරන ස්වභාවයේ පිළිබඳව මේ කයේ යම් දැවෙන ස්වභාවයක් තියෙන කෙනේ තැවෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම දිරන ස්වභාවයක් තියෙනවා. වයසට යන ස්වභාවයේ දිරන ස්වභාවයේ ලක්ෂණය. දිරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම දිරවන ස්වභාවය. ඒ කියන්නේ කයේ අපි ගත්ත ආහාරය හොඳට දිරවා ගැනීම පිණිස මේ තේජෝව පාවිච්චි කරනවා, භාවිතා වෙනවා. එතකොට මේ ක්‍රියාකාරකම් ටික වෙලා තියෙන්නේ මෙන්න මේ තේජෝ ධාතුවේ ප්‍රකට වීමේ තුල වෙච්ච ක්‍රියාත්මක වීම. ඊළඟට උඩ අතට වාතයේ ගමන් කරනවා, යට අතට වාතයේ ගමන් කරනවා. මේ කුස තුල මේ ආහාරය එහෙට මෙහෙට පෙරලා ගැනීම පිණිස වාතයේ උපකාර වෙනවා. ඒ වගේම මේ කොටස් ටික එකට එකක් වෙන් වෙලා ඒ එකකට එකක් වදින්නේ නැතුව මේ එක එකට එකක් වෙන් වෙලා පවතින්නට මේ විදිහට වායු ධාතු උපකාර කරලා තිබෙනවා. ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයේ එහෙම නැතිනම් හුස්ම ගැනීම හුස්ම හෙලීම කියන කාරණාවෙදිත් වායු ධාතුව තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එතකොට ඔන්න අපිට තියෙනවා කාරණා ටිකක්. දැන් අලුතෙන් අර ද්වත්වින්ස ආකාරයට අමතරව කුණප කොටස් 32ට අතිරේකව තේජෝ ධාතුව සහ වායෝ ධාතුව කියන මේ දෙක අනුව ක්‍රියාත්මක වෙච්ච තව ක්‍රියාකාරකම් ටිකක් අපිට හම්බුනා. ඒ ක්‍රියාකාරකම් ටික තමයි අපිට එහෙනම් මෙතන කෙස්ලොම් නියද සම්මස්නහර ටික සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොවන බවට අපිට තේරුණත් එහෙමනම් මේ රස්නේ තියෙන්නේ පුද්ගලයක් හින්දානේ. එහෙම නැතිනම් මේ ආහාර ටික දිරවන්නේ පුද්ගලයෙක් නිසානේ. එහෙම නැතිනම් මේ වයසට යන එහෙම නැතිනම් දිරන ස්වභාවයේ තියෙන පුද්ගලයෙක් නිසානේ කියලා මේ විදිහට පුද්ගල ස්වභාවයේ මේ ගති ලක්ෂණවත් එක්ක යෙදෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් මේ හුස්ම ගන්න පුද්ගලයෙක්. එහෙම නැතිනම් මේ යනව එනවා මේ කයේ ක්‍රියාකාරකම් ටික කරන්නේ පුද්ගලයෙක්. එහෙම නැතිනම් මේ ආහාර ටික එහෙට මෙහෙට පෙරලන්නේ පුද්ගල ස්වභාවයේ. ආදී වශයෙන් තව දුරටත් පුද්ගල වශයෙන් ආත්ම වශයෙන් දික්ටි වශයෙන් හිතන්නට යම් කාරණා ටිකක් අපිට තිබුණා නම් ඒ ටිකත් සතර මහා ධාතු වශයෙන් බලලා මේ රූපයේ ස්වභාව ලක්ෂණය මේ රූපයේ තියෙන ගති ටිකයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. සතර මහා ධාතුව කියන මේ රූපයේ තියෙන ස්වභාවය විවිධ විදිහේ ක්‍රියාකාරකම් ටිකක් කරලා තිබෙනවා. ඒ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය තමයි අපිට මේ කෙස්ලොම් නියද සම්මස්නහරාදී කියන මේ කුණප ටික හම්බ වෙන්නේ. ඒ වගේම තේජෝ වායෝ ධාතු වලට බහලාන්න පුළුවන්. අපි අර කලින් කතා කළ දැවෙන, තැවෙන, දිරවන, ඇසවෙන එහෙම නැතිනම් මේ දිරන ස්වභාවයන්ගෙන් යුක්ත වෙච්ච ක්‍රියාකාරකම් ටිකක් හම්බ වෙන්නේ. ඒ වගේම මේ හුස්ම ගන්නේ, හුස්ම හෙලන්නේ, ඒ වගේම මේ කයේ අංග ක්‍රියාත්මක කරන්නේ, ඒ වගේම ආහාර උදරයේ ආහාරයන් එහෙට මෙහෙට පෙරලන්නේ, ඒ වගේම මේ උඩට සහ පහළට යන වාය ධාරාවන් හරහා ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් ටික ආදී මේ විදිහට යම්තාක් ඉතුරු වෙලා තිබුණා නම් ඉතුරු වෙච්ච ක්‍රියාකාරකම් ටික ඒ සියලුම ක්‍රියාකාරකම් ටික රූපයකම තියෙන ක්‍රියාකාරකම් ටිකක් එහෙම නැතිනම් ක්‍රියාත්මක වීමක් කියලා රූපේ යථා ස්වභාවය හඳුනා ගැනීම පිණිස මෙන්න මේ තේජෝ ධාතුවට සහ වායෝ ධාතුවට අනුව අපි මේ කය පිළිබඳ විමර්ශන චනේ කළ බලපුවාම අවබෝධ කරගන්නට නුවණක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් මේ ශරීරයේ කොටස් පිළිබඳව හොඳට නුවණින් විමසලා ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් හොඳට මේ ස්වභාවයන් විමසලා
පටවි ධාතුව මේ කයේ යම් තාක් තියෙනවා නම් ඒ සියලුම පටවි ධාතුව සමග සමානයි. ඒ කියන්නේ අපි සම්මත පටවි ධාතුව කියලා ගත්තොත් පොළව කියලා ගත්තහම මේ පොළව සම්මත පටවි ධාතුව. මේ කෙස් ටික ලොම් ටික නිය ටික දත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ කුණුපයන්ගේ පටවි ධාතුව අනුව ගිය කොටස් ටික මරණින් පස්සේ මේ පටවි ධාතුව සමගම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ පිත සෙම සැරව මුල මුත්‍රා ආදී කියන්නේ දහඩිය උරුණු තෙල් ආදී මේ කඳුළු දහඩිය ආදී මේ වැගිරෙන ස්වභාවයෙන් යුක්ත වූ රූප ධර්මයෝ ටික වැගිරෙන ස්වභාවයෙන් යුක්ත වෙච්ච සම්මත ආපෝ ධාතුව සමග එකතු වෙනවා. තේජෝ ධාතුව මේ බහැර පරිසරයේ තියෙන තේජෝ ධාතුවත් එක්ක එකතු වෙනවා. වායෝ ධාතුව මේ බහැර පරිසරයේ තියෙන වායෝ ධාතුවත් එක්ක සම්මත වායෝ ධාතුවත් එක්ක එකතු වෙනවා. එතකොට සම්මතයේ පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු අනුව ගිහිල්ලා මේ අපි මමය මගේය කියන පුද්ගල ආත්ම හැඟීමෙන් ඇසුරු කරන මේ කය තුලත් අන්තර්ගත වෙලා තිබෙන්නේ මෙන්න මේ සතර මහා ධාතු නියෝජනය. සතර මහා ධාතුවෙන් සකස් වීම සතර මහා ධාතුව නිසා සකස් වෙච්ච උපාදාය රූප ටික. මේ රූපයේ ස්වභාවය මනමින් අවබෝධ කර ගැනීම පිණිස හොඳටම මේක හටගන්නේ කොහොමද කියලා හේතු නිසා හටගන්න හැටි හොඳටම අපිට පෙන්වන්නට පුළුවන්. මේ කියන සියලුම කාරණා ටික හට ගැනීමට කබලින්කාර ආහාරය උපකාර වෙනවා. අපි කනබුන ආහාරය. කනබුන ආහාරය කියලා කියන්නේ සතර මහා ධාතුව. සතර මහා ධාතු වශයෙන් ධාතු එහෙම නැතිනම් සතර මහා ධාතු ආහාර වශයෙන් ලැබිලා ලැබෙනහම ඒ නිර්මාණය වෙන කය නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙච්ච කයේ තුල අන්තිමේට අපි විමසලා බලපුවම තියෙන්නේ සතර මහා ධාතුවක්මයි. සතර මහා ධාතුව සතර මහා ධාතුවක් නිර්මාණය කරනවා. ඒ විදිහේ සතර මහා ධාතුව සතර මහා ධාතුවම සකස් වෙනකොට ඒ සතර මහා ධාතුව ආපහු කැඩිලා බිඳලා විනාශ වෙනකොට ආපහු සතර මහා ධාතුවටමපත් වෙනවා. සතර මහා ධාතුවටම එක් වෙනවා. එහෙමනම් මෙතන මම මගේ කියන පුද්ගල හැඟීමෙන් ආත්මී හැඟීමෙන් මේ ඇසුරු කරපු රූපය තුල හැබෑවටම පැවතිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් සකස් වුන සතර මහා ධාතු නිසා උපන්න රූප පොකුරක් එහෙම නැතිනම් රූප හැඩයක්. මේ රූප ස්වභාවයට තමයි මම මගේ මගේ ආත්මය කියන හැඟීමෙන් තණ්හා දික්ටි මාන වශයෙන් අපි මේ ජීවිතයක් ගොඩනගලා අපි තණ්හා දික්ටි මාන වශයෙන් කෙලස් ටිකක් ඇති කරගෙන දුක් විඳලා තියෙන්නේ කියන එක නුවණට වැටහෙනකම් අත්තිකායෝ තිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි මෙතන කය පමණක් ඇත්තේ කියන නුවණේ පිහිටා සිටිනකම් මේ විදිහට කායානුපස්සනාවේ විශේෂයෙන්ම අද කතා කරපු ධාතු මනසිකාරය නුවණින් හොඳට විමසලා බැලිය යුතු වෙනවා. ඉතින් අදට පැහැදිලි කරන්නට තියෙන දහම් පරියාය දහම් කරුණු ටික මේ 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 ගාන මේ මේ අපටමට ප්‍රමාණවත් කියලා මා හිතනවා. මේක තවදුරටත් ඔබට විග්‍රහ කරගන්නට පුළුවන් විමර්ශනය කරන්නට පුළුවන් මේ එකක් එකක් ගානේ ඔබ හොඳට නුවණින් විමසලා බලපුවා. ඒ නිසා මේ ටික මම හිතනවා ප්‍රමාණවත් මේ කියන ධාතු මනසිකාරය කියන්නේ කොයි වගේ කමටහනක්ද කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව ඔබට ප්‍රායෝගිකව කරන්නට පුළුවන්කම තිබෙනවා. කුණුප කොටස් 32 පඨවි ආපෝ වශයෙන් වෙන් කරගන්න තද ගතියෙන් සහ වෙගිරණ ගතියෙන් යුක්ත ඒවා මොනවද කියන එක. ඊට පස්සේ තේජෝ ස්වභාවය ඔබට හොඳට මේ කයේ තියෙන රස්නේ පිළිබඳව එහෙම නැතිනම් ඒ උෂ්ණ ගතිය පිළිබඳව සීතුෂ්ණ ආදී පිළිබඳව ඒ වගේම දිරණ ස්වභාවය දැවෙන තැවෙන ස්වභාවය එවගේම දිරවන ස්වභාවය පිළිබඳව ඔබට හොඳට නුවණින් මෙනෙහි කරලා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට වායෝ ධාතුව පිළිබඳව ඒ හුස්ම ඉහළ පහළ යන ඒ හුස්ම රැල්ල පිළිබඳව එහෙම නැත්නම් හුස්මක් ආස්වාස ප්‍රස්වාසයේ මේ වායෝ ධාතුවයි ඒ වගේම මේ කයේ ක්‍රියාත්මක වෙන ස්වභාවය අතපය නමන දිගාරින අකුලවන ආදී මේ ක්‍රියාකාරකම් කයේ යම් තාක් ක්‍රියාත්මක වීමක් තියෙනවා නම් ඒ සියල්ල අංගමංගානුසාරී වාතේනෙ සිද්ධ වෙන්නේ. ඊළඟට මේ උදරය තුල අන්තර්ගත වෙන එහෙම නැතිනම් කුච්චිස වාතය ආදී මේ විදිහට මේ ස්වභාවය පිළිබඳව හොඳට නුවණින් තේරුම් ගැනීම පිණිස ප්‍රායෝගිකව ඔබ මේ භාවනාව වඩන්නට කියලා සිහිපත් කරමින් අදට දේශනාව මෙතකින්
සමාප්ත කරනවා. මේ කළ දේශනාව පිළිබඳව ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් අද දවසේ බොහොම කෙටි කාලයක් ඔබට ඒ සඳහා ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි, තෙරුවන් සරණයි හැමෝටම. මොනවහරි අද දවසේ දේශනාවට සම්බන්ධ හෝ ගිය දේශනාවට සම්බන්ධ ප්‍රශ්න ගැටළු තියෙනවා නම් දැන් යොමු කරන්න අවස්ථාව පින්වතුනි. වෙනද වගේම අත උස්සලා ප්‍රශ්න යොමු කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ සඳහන් කළා මේ අපි සතරමහා ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ස්වභාවය ගැන විතරයි අපිට, ඒ කියන්නේ අපි අපේ ප්‍රඥාවට විතරයි ගෝචර වෙන්නේ මේ කලාප වශයෙන් බලන එක කියලා. ඉතින් මෙතනදී අපි අනුමාන ඥාණයෙන් මේක ආපෝ, මේක තේජෝ, මේක මේ මේ ස්වභාවය ගැන මෙනෙහි කරන ස්වාමීන් වහන්ස, දැන් අපි තදගතිය ගැන පමණක් මෙනෙහි කිරීමෙන් මේ පටවි ධාතුවමයි, මේ පටවි ධාතුව කියන තදගතිය පමණක්ම මෙනෙහි කිරීම සුවන්වංශ, ඒ අනුව අනිත් දැන් දැන් අපි ඉගෙනගෙන තියෙන විදිහට තදගතිය පවතින්න බෑ අනිත් ස්වභාව ලක්ෂණ නැතුව. මේ පටවි ධාතුවට අනිත් ආපෝ තේජෝ වායෝ කියන ධාතු වලින් තොරව පවතින්න බැරි නිසා, ඒතකොට සුවන්වංශ මේ තදගතිය ගැන පමණක්ම මෙනෙහි කිරීමෙන් අපිට අනිත් ඒවා ගැනත් යම් කිසි වැටීමක් අනුමාන ඥාණයෙන් ඇති වෙන සන්නාංශ පොඩ පැහැදිලි කරලා දෙන්න තිරුවන් සර්. ඔව්, ඒ නිසාම තමයි මහත්තයාර මම මුලින් පටන් ගන්නකොටම මතක් කළේ අපි මේක මේ පටවි ධාතුව කියලා විතරක් වෙන් කරලා ගත්තට මේකේ ආපෝ තේජෝ වායෝ කියන අනිත් ධාතු තුනත් අන්තර්ගතයේ තුල තියෙනවා කියන කාරණේ මම මතක් කළේ ඔන්න ඔය වැරදි විදිහට අර්ථයකට යන්න තියෙන ඉඩ අහුරන්නමයි. ඒ කියන්නේ එහෙම යන්න එපා කියන එක කියන්න. එතකොට අපිට දැන් සතර මහා ධාතුව කියන එක එහෙම වෙන අඳුනගන්න ක්‍රමයක් නැහැ. අඳුනගන්න තියෙන ක්‍රමයේ තමයි ප්‍රකට වෙච්ච තැනින් අපි අඳුනගන්න එක. ඒ කියන්නේ දැන් ඔන්න පටවිය කියන එක ප්‍රකට වෙච්ච තැන තමයි අපිට අඳුනගන්න තියෙන්නේ. මොකද මේ හතර දෙනාම එකපාර එකටම අඳුනගන්න පුළුවන් එකම සිද්ධියක්වත් හම්බ වෙන්නේ නැහැ සමාන ගති ලක්ෂණ පවතින්නේ නැති නිසා. හැම වෙලේම මේ මේ අවස්ථා හතරේ එක්කෙනෙකුට එක්කෙනෙක්, ඒ කියන්නේ එක්කෙනෙක් තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඒ අවස්ථාවට අනුව හඳුනගන්න. මම නිකන් උදාහරණයකට කියන්නම්. අපි හිතමුකෝ ඔක දැන් ඉදිරියේදී ඊළඟ කාරණාවෙදිත් මම ඒක තවදුරටත් පැහැදිලි කරලා පෙන්නන්නම්. ඊළඟ වැඩසටහනේදී අපි හිතමුකෝ කෙනෙක් මැරුණාට පස්සේ ඒ මැරුණ කයේ දැන් අපි හිතනවානේ පටවි වලට අයිති වෙනවානේ කොටස් 20ක් ඇතුළත් වෙනවානේ. එතනදී මස්ටික වෙන්න පුළුවන්, වකුගඩු, හදවත, අක්මා වාදී මේ ශරීරයේ අනිකුත් කොටස් ටික ගත්තාම මේ ශරීරයේ ඒ කියන්නේ කෙස්, ලොම්, නිය, දත්, ඇට, ඒ කියන්නේ අස්ති ටික හැරුණකොට අනිත් සියලුම කොටස් ටික හරි ඉක්මනින්ම කුණු වෙලා පෝජාව විදිහට දිය වෙලා යනවා. එතකොට අපි අර පටවි ධාතුවට වෙන් කරපු කොටස් ටික මැරුණාට පස්සේ තේජෝ ධාතුව මෙතනින් අයින් වෙලා යනකොට ආපෝ ධාතුව ප්‍රකට වෙලා තියෙනවා. අයින් වෙලා යනවා කියන එකෙන් අදහස් කරේ තේජෝ තේජෝ භව තිබිච්ච ප්‍රකට භව අයින් වෙලා යනවා. එහෙම නැතුව තේජෝ භව කියන එක සම්පූර්ණයෙන් එතනින් අයින් වෙලා ධාතු තුනක් විතර වෙනවා කියන අර්ථයෙන් නෙමෙයි මේ කියන්නේ. තේජෝ භවයේ තිබුණ ප්‍රකට භව මෙතනදී අයින් වෙලා යනකොට අඩු වෙලා යනකොට අර තිබිච්ච තද ගතිය වැగిරෙන ස්වභාවයෙන් යුක්ත ගවකටපත් වෙනවා. එතකොට එතනදී වකුගඩු, හදවත, අක්මාව ඔය කියන ශරීරයේ අනිකුත් මස් ආදී මේ කොටස් ටික ගත්තාම ඒ සියලුම කොටස් ටික දිය වෙලා යන ස්වභාවයටපත් වෙච්ච කොටස් බවටපත් වෙනවා. එතකොට එතනදී ආපෝ ධාතුව තමයි ප්‍රධාන වෙලා තියෙන ප්‍රකට වෙලා තියෙන. නමුත් කලිනොත් ආපෝ ධාතුව මේක තුල තිබුණා. හැබැයි අපිට ඒ වැగిරෙන ස්වභාවය දකින්නට ලැබුණේ නැහැ. දකින්නට නොලැබුණේ පටවි ධාතුව ප්‍රකට වෙලා තිබුණ නිසා. ඉතින් අපිට අර ප්‍රකට වීමෙන් අඳුනා ගැනීමක් කරන්න ඕන නිසා තමයි මේ විදිහට කොටස් වශයෙන් වෙන් කරලා ඉදිරිපත් කළ තියෙන කමඨහනේදී. මොකද නුවණකින් අඳුනා ගන්නවා මෙතන පටවිය ප්‍රකට වුණාට ආපෝ තේජෝ වායෝ කියන ඊතුරු ධර්මතා තුනත් මේ තුල අන්තර්ගතයි. නමුත් මෙතනදී ප්‍රකට වෙලා පෙන්වන්නේ පටවිය. ප්‍රකට වෙලා පෙන්නන පටවිය
පටවිය විදිහට හඳුනා ගන්න වෙන හඳුනා ගන්න වෙන ක්‍රමවේදයක් අපිට නැති නිසා ඒ නිසා එහෙම ක්‍රමයක් අපිට විදර්ශනාවේ එහෙම නැතිනම් දහමේදී ඉදිරිපත් කරලා තියෙනවා තිරුවන් සරණයි ආ තිරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී ධාතුමනසිකාරය ගැන දේශනා කරනකොට අර හතරමං හන්දියක මස් මරන්නේ කෝගේ අන්තේවාසිකෙක් ඒ කොටස් එකතු කරලා ඒක ඒ උපමාව අපි මෙතෙන්දී කොහොමද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒක ගලපා ගන්න විදිහ පොඩ්ඩක් උපවංශ කරනවා ඒ උපමාවම තමයි මම මේ කතා කළේ නමුත් උපමාව මම කියන්න ගත්තේ නැත්තේ මගිතේ උපමාව අපිට පැහැදිලි ඇති කියන විශ්වාසය මත නමුත් දැන් ප්‍රශ්නයක් ආව නිසා මම ඒක විස්තර කරන්න. ඒ කියන්නේ දැන් ගවඝාතකයෙක් හෝ ගවඝාතක අන්තේවාසි කියන්නේ අතවැසියෙක් කියන්නේ උදව්කරුවෙක් ගවයෙක් ගෙනල්ලා හතරමං හන්දියේක තියාගෙන මේ ගවයා කෑලි කෑලි වලට මස් කරනවා. මස් කරාට පස්සේ දැන් අර ගවයා කියන සංඥාව අයින් වෙලා මස් ටිකක් කියන සංඥාව විතර නිතර වෙන්නේ. ඒ කියන්නේ මේ මම ගවයෙක් විකුණනවා කියලා එන මස් අරගෙන යන්න එන කිසිම කෙනෙකුට ගවයා විකුණනවා කියන අදහසින් විකුණන්නේ නෑ මෙයා. මෙයා විකුණන්නේ අර කෑලි කරපු කෑලි ටික. ඒ කියන්නේ මස් ටික. ඒ එන අයත් මස් අරන් යන්නනවා කියන සංඥාවෙන් නෙමෙයි මස් ටික. ඒ කියන්නේ අරන් යන්නේ මේ ගවයා අරන් යනවා කියන සංඥාවෙන් නෙමෙයි අරන් යන්නේ මස් ටිකක් අරන් යනවා කියන සංඥාවෙන්. එතකොට අර අපි සම්පූර්ණ මේ මුළු සමස්තයම එකට ගත්තහම ගවයෙක් හිටියට एक कैली 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 वाले खड़ाला वेंकला वेंकला बालपुर हम इतना गावे आतुरु धान वेला मस्टिका कितरु वेला किन उत्तरे आम वेला दिए अन्य ए वागे आरते इन्हें विधि हटम एक कैली टिका गलो 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 बालन किन कतामा योग्य पुमावे पिन नामे इधिं एक कतामा अत्तरम में विस्तर टिकन करनो कोटा कले एक පැහැදිලිවම පෙන්වන්නේ ගවයෙක් මරණයට කැප කරලා ගවයා මරලා ගවඝාතකයේ ඒ මස් කරලා ඊට පස්සේ මේ සතාව මස් ටික විකුණනකොට කොයිම වෙලාවකවත් ගවයා විකුණනවා කියන සංඥාව උපදින්නේ නැහැ. මස් අරගෙන යන පිරිසටත් කොයිම වෙලාවකවත් ගවයෙක් මිලදී ගන්නවා කියන සංඥාව උපදින්නේ නැහැ. මස් ටිකක්ම ගන්නවා කියන සංඥාව උපදින්නේ. එතකොට මේ කුණප කොටස් 32 පිළිබඳවත් එහෙම නැතිනම් අර තේජෝ වායෝ කියන සිද්ධි ටික පිළිබඳවත් බලනකොට පුද්ගලයෙක් කියන හැඟීම උස්සන්න වෙන විදිහට බලන්නේ නැතුව පුද්ගල භාවයේ ලිහිලා මේ කැලේ ටිකක් තියෙන මේ ධර්මතාව ටිකක් තියෙන කියන තැනට ප්‍රකට වෙන විදිහට බලන්න කියන එක පෙන්වන්න ගත්ත බොහොම වටිනා උදාහරණයක් තමයි ඒ අර ගවඝාතකයාගේ කතාවේදී ඒ මස් විකුණන සිද්ධියේදී පෙන්වන්නේ මම හිතන්නේ පැහැදිලි ඇති කියලා හිතනවා පැහැදිලි ස්වාමීන් වහන්සේ අනේක වාරයක් පින් සිද්ධ වෙනවා සාදු සාදු නිර්වන් සරණයි ඔබ සියලු දෙනාටම අමාමෑණි බුදු පියාණන් වහන්සේ වදාළ උතුම් සතර සතිපට්ඨානය අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් සති කිහිපයක් මුළුල්ලේම අපට දේශනා කළ අතිපූජ්‍ය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේට අනේක වාරයක් පින්පතන්නෙමු. මේ කලාවෝ පිනේ නාමෙන් පතනා බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයත් නිදුක් නිරෝගී සම්පත්තියත් ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. එසේම මෙම වැඩසටහන සංවිධානය කළ ප්‍රසාන්ත මහත්මයාත් ලකල්ප මහත්මාත් ඇතුළු මෙම පවුලවල සියලු දෙනාටම සහ සහභාගී වූ ඔබ සියලු දෙනාටම චතුරාර්ය සත්‍යෙම අවබෝධ වේවායි මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරන්නෙමු. තෙරුවන් සරණයි. හොඳයි අද දවසේ අපි විසින් සිදු කරගත්ත පුණ ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ව ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවණින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින්කමට සම්බන්ධ වුණ මේ හැම දෙනෙක්ම විශේෂයෙන්ම ඒ අය නමින් මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කරනවා වගේම අප නමින් සංඝ පීත්‍රුන් වහන්සේලා අපවත් වන්නට යෙදුන ඒ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාත් අප සිහිපත් කරනවා. එවගේම ඔබ නමින් මේ පරලව යන්නට යෙදෙන සියලු ඥාතීන් උන් සිහිපත් කර ගන්නට එවගේම මේ වෙනකොට රටවාසීව ලෝකවාසීව මේ COVID-19 වසංගතයේ හේතුවෙන් විශාල ප්‍රමාණයක් මේ පරලව යනවා ඒ හැමදෙනාමත් පොදුවේ සිහිපත් කරමින් ඔබ අප හැමදෙනෙක්ම නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ පින් අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්
දිව්‍යංග දෙවරක වරණයෙන් සිත කරගන්න තියදු නැති උදාර පුණ ශක්තියේ කුසල ශක්තිය බලයෙන් අපිට ධම්මක යන්නට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් අපි පැත්තට යොමු කරවන්න තියදුන ගෞරවනීය නම කියනට අවසරයි මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේ සත්පුරුෂකමින් යුතුවම ස්වාමින් වහන්සේ සිහිපත් කරනවා ස්වාමින් වහන්සේට විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරලා ආශිර්වාද කරනවා එවැගේම නන්දරතන ස්වාමින් වහන්සේ එවැගේම සුදස්ස ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ පැවිදි දිවියේ වසර 17ක කාලයක් ගත කරලා ඒ ශාසනික වශයෙන් විශාල සේවයක් සිදු කරන එවැගේම සිදු කළ ශාසනයේ යම් ආකාරයක අනතුරකට එහෙම නැතිනම් පත් වෙලා තිබෙන අරාජික වෙච්ච කාලයක ශාසනයේ වෙනුවෙන් විශාල කැපවීමක් ශාසනික හැඟීමෙන් යුක්තව කටයුතු කරලා ඒ විභජ්‍යවාද වැඩසටහන් හරහා විශේෂයෙන්ම ඒ ස්වාමින් වහන්සේලා දැනුවත් කරලා ඒ වගේම දායක පින්වතුන් සියලු දෙනා දැනුවත් කරන්නට විශාල කැපකිරීමක් සිදු කරන්නට යෙදුණු අපේ ගෞරවනීය මාංකඩු ස්වාමින් වහන්සේ නන්දරත්න ස්වාමින් වහන්සේ ඇතුළු ඒ පරමත්ත සංවිධානයේ ඒ ලැබුණු උරුකන්ද ආරණ්‍ය සේනාසනයේ විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ කොත්මලේ කුමාර කශ්‍යප පඬිතුන් හාමුදුරන් වහන්සේව මොකද උන්වහන්සේ පැවිදි වෙලා වසර 17ක් ගත වෙනවා ඊ දවසට ඉතින් උන්වහන්සේටත් අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා ඒ වගේම මහා සංඝරත්නයේ සිරෝම ස්වාමීන් වහන්සේට මතක් කළා ආශිර්වාද කරනවා ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරමින් සම්බන්ධීකරණ කටයුතු කරමින් තාක්ෂණික පහසුකම් සපයලා දෙමින් මේ අයට ධර්ම ශ්‍රවණය කිරීමට මේ වටපිටාව පරිසරය හදලා දෙන්නේ ප්‍රසන්න මහත්මයා ඒ වගේම ලකල් මහත්මයා ඒ වගේම ලාල් මහත්මයා ඇතුළු ඒ පවුල් වල සම්බන්ධ පිරිස ඉතින් තවත් සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා නම් වශයෙන් සඳහන් නොකළා මේ හැම දිනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවයේ දිගාතුන් සම්පත්තිය ලැබිලා කරන කටයුතු සාර්ථක කරගෙන ඒ වගේම මේ අභියෝගාත්මකව ලැබුවා වූ 2021 වර්ෂය ජීවිතය තවදුරටත් අගුණ දුර්වලකම් දුරු කරන ගුණධර්ම දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙන ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට අවස්ථාව සැලසෙන සුභම සුභ නවසරක් වෙන්නට කියලා ඔබට ආශිර්වාද කරමින් අප විසින් මේ සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද සාදු සාදු සාදු